साधु साधु साधु। साधु 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 सर्वज्ञन वहन्सेट मागे नमस्कार वेवा। පින්වතුනි අද අපට කාලය උදා වෙලා සරච්චන් වහන්සේගේ උතුම් දහම ශ්‍රවණය කරන්නට සාකච්ඡා කරන්නට ඇත්තටම ෂණ සම්පත්තියක් අපේ මේ ජීවිතය කල යුතුයම වන්නේ විශ්ව යථාර්ථය ලෝක යථාර්ථය ඥාන නුවණින් සිටීමම පමණයි පටිච්ච සමුප්පන්න බව දැන ගැනීමම පමණයි පුතුමා පණිවිඩයක් කියලා තියෙනවා ශබ්ද විකාශන වෙන්නේ නැහැ කියලා කොහෙදද මං හිතන්නේ මේකේ ඉන්නේ කෙනෙකුට එක්කෙනෙක් කියලා වල් තියෙනවා අතරම අනිත් අයට ඇහෙනව නේද ඇහෙනවද ගණන් ඇහෙනවා මං හිතන්නේ එතුමියගේ එයාගේ ප්‍රශ්නයක් ඔක්කොට ප්‍රශ්නයක් ඔව් එතකොට සරච්චන් වහන්සේගේ උත්තරීතර දහම ජීවිතයට ගැළපීමම තමයි යථාර්ථය කියන්නේ ඒකක්වත් නෙවෙයි මෙන්න මේ මොහොත පටිච්ච සමුප්පන්න බව දැකීම මේ මොහොත පටිච්ච සමුප්පන්න බව දැකීම කියන කාරණය නැවත 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 භාවිතා කරන්න කරන්න ජීවිතයට එකතු වෙන්න අපි ළඟ දිත්තිගත වෙලා තිබෙන දිට්ඨීන් ඒ කියන්නේ ඒක හකුලවලා ගත්තොත් එහෙම සියලු දිට්ඨීන් හකුලවලා ගත්තොත් එහෙම නිච්චයි සුඛයි ආත්මයි කියන හැඟීම දුරු වෙන්නට ගෙවෙන්නට පටන් ගන්නවා ඒ නිච්ච සුඛ ආත්ම කියන සියලු දෘෂ්ටීන්ගෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රඥාව ගෙනත් දෙන්නේ මේ පටිච්ච සමුප්පන්න භව මනසට නැග එම තුලි එතකොට මෙන්න මේ කාරණය තමයි දැන් අපි ප්‍රායෝගිකව කරන්නේ මොකද මෙම දහම් සාකච්ඡාවේදී අපි මුලින්ම මුල් තැන දුන්නේ අන්නේ නුවණ මනසට වඩවා ගන්න ඒ නුවණින් පෝෂණය වෙන්න. ඉතින් අපි දැනට අපි මුලින්ම ආපු හැමෝම වගේ මේ පටිච්ච සමුප්පන්න විදිහට නුවණ පහළ වෙන ක්‍රමවේදයේ ඇතුලේ ජීවිතය පරිහරණය කරන බවක් තමයි පේන්නේ ඒක සත්‍යයක්. ඊට අමතරව ඊට පස්සේ අපි සාකච්ඡා කළා අපි දහමේ ගැඹුරට යන්න ඕනේ තව තවත් මොකද ඒතර තව තවත් පරිසම්පන්න බවට ලං වෙන්නට පුළුවන් අනිච්ච දුක්ඛ අනාත්ම වැටහෙනවා නිච්ච සුඛාත්ම දිට්ඨිගත වූ ඒ මානසික ස්වභාවයෙන් ඉවත් වෙනවා ඒක නිසා තව තවත් දහමට ලං වෙන්න තව තවත් පරමාර්ථයට ලං වෙන්න තව තවත් ඉදප්පච්චේත පරිසම්පාදිය අවබෝධ කරගන්නට මේ දිට්ඨියෙන් මිදෙන්නට අවශ්‍ය ක්‍රියාවන් කරන්නට අපි පරමාර්ථ විදියට පරමාර්ථ ධර්මයන්ගේ ගුණයන් විදියට පරමාර්ථ ධර්ම අසුර කරන විෂයකට සම්මත කරගත් විෂයකට අභිධර්මයේ පැත්තට අපි දේශනා මාලාව ගිය සතිය නඹුරු කළා. ඒ අතරතුරේදී සිරිත් පරිදි අපි වෙනසක් නොකරම සෑම සතියකම දැන් තීරණය කළා තිබෙනවා මෙතෙක් කල සරච්චන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දර්ශනය පිළිබඳ ගත්ත ශ්‍රුතමය අන්මය ඒ ප්‍රත්‍යක්ෂ ඥානයන්ගේ ස්වභාවය තම තමාගේ ප්‍රමාණය අනුව තම තමාගේ නුවණ අනුව තම තමාගේ ප්‍රඥාව අනුව ඒ අසුරු කරන කල්යාණ මිත්‍රයන් එක්කේ ඥාණය ඒ මානසිකාරය වේදා ගැනීමේ ක්‍රමවේදයකට අපි මේ දහම් සාකච්ඡාවේ අරගෙන යනවා සිරිත් පරිදි දැන් සති දෙක තුනක් පුරා මේ තුන්වෙනි සතිය මේ දොස්තර මහත්තයා තුන්වෙනි සතියද මේ තුන්වෙනි සතිය කරා ඔව් මේ තුන්වෙනි සතිය එතකොට එකට අපි කරන්නේ මෙතෙක් පටිච්ච සමුප්පාදය කියන්නේ පන්ති මුලින් ඉඳන් ආපු ඒ පින්වත් ඇත්තු ඒ පටිච්ච සමුප්පාද දර්ශනය Tamanට වැටහෙන ආකාරයට සිහිපත් කරනවා මානසිකාර කරන ක්‍රමවේදී අපිට සිහි කළ දෙනවා ඒතර අපි වෙන තොරතුරු දේවල් අලුත්ලු දේවල් එකතු කරගන්නවා ඒ ආකාරයට අපි දැන් ඒ වැඩ පිළිවෙලත් කරගෙන යනවා මේම දහම් සාකච්ඡාව ඇතුළේ එතකොට එහා සම්බන්ධයෙන් මම හිතනවා දොස්තර මහත්මයා කෙනෙක් වාද තෝරගෙන ඇති යම් ආකාරයකට අපි මේ අවස්ථාවේදී ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා ඒ තමන්ගේ දැනුම් පරාසය තමන්ට දැනෙච්ච විදිහට පටිච්ච සමුප්පාදය පිළිබඳ
ඒක විදර්ශනා කිරීම පිළිබඳ ඒ අවශ්‍ය තමන්ට දැනෙච්ච නුවණ මේ කාල සීමාවට උචිත වෙන විදිහට අවශ්‍ය වෙන විදිහට ගලපලා ඒක ඉදිරිපත් කරන විදිහට අපි කොහොම කරුණාවෙන් සිහිපත් කරනවා හොඳයි දොස්තර මහත්මයා කෘතුමා මම ඉස්සෙල්ලා සාකච්ඡා කළ පරිදි අද අපේ මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඉන්නේ අපේ සුරත් මහත්මයා එතුමා ඇහිලා ඉන්නවා මේ මීට් එකේදීත් හැබැයි එතුමාට ප්‍රායෝගිකව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ දිගටම කරගෙන යන්න බාධා ඇති වෙයි කියලා පොඩි සැකයක් තියෙන නිසා එතුමා මේක රෙකෝඩ් කරලා එවලා තියෙනවා ඔබතුමාගෙන් අවසර ගත් පරිදි අපි ඒක දැන් ෂෙයා කරලා ඒක ප්ලේ කරන්නම් දැන් හොඳයි ඔබතුමාට පේනවද ඔ පේනවා අයිබුවන් තිරුවන් සරණයි ඇහෙනවද ගුරුතුමා ඇහෙනවා ඇහෙනවා වොයිස් එක මදි මම සුරත් ජාමර ඉතින් අපේ අභිධම්ම වැඩසටහනේ ගරු අජන්ත සම්පත් ගුරු පියාණන් මෙතෙක් අපට ඉගෙනු අභිධම්මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අපි එක එක්කෙනා මේ දහම් කොටස කොහොමද තේරුම් ගත්තේ කියන කාරණේ එක් එක්කෙනාට සතිපතා ඉදිරිපත් කරන්න අපේ ගුරුතුමා දැනුම් දුන් ආකාරයට වෛද්‍ය විජේමාන්න මහත්මා අපේ වැඩසටහනේ සංවිධානය කරන අය අතරින් ඒ එතුමා මට දැනුම් දුන්නා මේ සතියේ එය මට පැවරෙන බව. ඉතින් ඒ මොහොතින් මම කල්පනා කරා මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ රාජකාරී ස්ථානයේ ඉඳන්. ඉතින් මට යම්කිසි සජීවීව සූම් ඔස්සේ මම මේක ඉදිරිපත් කරන වෙලාවේදී මට යම්කිසි බාධා කිරීමක් වුණොත් එය සුදුසු නැති නිසා මම තීරණය කරා මගේ ඉදිරිපත් කිරීම මේ විදිහට කලින් පටිගත කරලා වැඩසටහන වෙලාවේදී එය ඔබ සියලු දෙනාට ෂෙයා කරන්න. ඉතින් මේකට සම්බන්ධයෙන් මම වෛද්‍ය විජේමාන මහත්මයාට දැනුම් දීලා ගුරුතුමාගේ අවසරය පැතුවා. ඉතින් ඒ අනුව තමයි මම මේ වැඩසටහන මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේතෙක් අප මේ දහම් කොටස අපේ අභිධර්ම වැඩසටහන තුළ අපේ අභිධර්ම පන්තිය තුළ අපේ ගුරු පියාණන් අපට ඉගැන්වූ ආකාරය අපි එහි ලබාගත් සුත්තමේ ඥානය අපි නැවත ආවර්ජනය කරමින් අපි එකිනෙක නම් මේක කොහොමද මානසිකාර කරේ. ඒකට මම මේක මානසිකාර කරපු ආකාරය මම මේ ඔස්සේ ඉදිරිපත් කරනකොට මම ඒක විශේෂයෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහර පිණිස ඒ වගේම අපේ ගුරු පියාණන්ට පුණ්‍යානුමෝදනාව පිණිස ඒ වගේම මේ දක්වා මේ ගමන ඉන්න උපකාරකද දෙමව්පිය ගුරුවර ඥාති මිත්‍රාදී සියලු දෙනාට ඒ පුණ්‍යානුමෝදනාව කරමින් තමයි මම මගේ ඉදිරිපත් වීම කරන්නේ. ඉතින් එතෙන්දී මම ප්‍රධාන කාරණා දෙකක් යටතේ මගේ ඉදිරිපත් කිරීම කරනවා. මේ පටිච්ච සමුප්පාදේ මම මේ විස්තර කිරීමේ පළවෙනි කොටස මම මෙතනට පැමිණීම මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ සුතමේ ඥානය ක්‍රමක්‍රමයෙන් මම වඩාගත් ආකාරයේ මගේ දිශාවෙන් මම විස්තර කරනවා. එතන පුද්ගල සංඥාව භාවිතා කරමින් පුද්ගල මට්ටමින් මම ඒ පළවෙනි කොටස විස්තර කරනවා. දෙවෙනි කොටසේ මම පුද්ගල සංඥාව බැහැර කළා ධර්මතා මට්ටමින් මේක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ඔස්සේ මම මුලින්ම මම මගේ මේ විෂය පිළිබඳ මේ විෂය කොටස අභිධර්මයේ ගැන කොහොමද දැනුවත් වෙන්නේ කොතනින්ද මම මේක පටන් ගන්නෙ කියලා කල්පනා කරා. මුලින්ම මගේ මතකයේ යන්නේ 80 නැත්නම් 90 දශකවල පාසල් ගිය කාලේට. ඉතින් පාසලේ සහ දහම් පාසලේ විෂය නිර්දේශක තුල යම් කිසි විදිහේ හැඳින්වීමක් නැත්නම් යම් මාතෘකාගත මට්ටමින් මේ පටිච්ච සමුප්පාදය ගැන සඳහන් වුණා. ඒකත් මට මතක හැටියට ජේෂ්ඨ පාන්තිවලදී තමයි අපිට මේ පටිච්ච සමුප්පාදය ගැන එදා තිබිච්ච විෂය නිර්දේශයන් තුල අහන්න ලැබුණේ. ඉතින් මේ දැනුම අපි
සාමාන්‍යයෙන් අපි බෞද්ධ ධර්මය පාසලේදී විෂයක් විදිහට අපොස සාමාන්‍ය පෙළ නැත්නම් ඔලෙවල් දක්වා ගිහිල්ලා එතනට අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා පාසල් විෂය නිර්දේශය තුළ ඉගෙන ගත්තා බෞද්ධ එතනදී බෞද්ධ දහම බුදු දහම ආගමක් විදිහට තියෙන පැත්තෙන් තමයි අපිට ගොඩක් තිබුණේ බුද්ධ චරිතය වගේම දහම් කොටස් වල මාතෘකා මට්ටමින් තමයි ඔබ දන්නවා එතනදී ලැබුණේ. නමුත් දහම් පාසල් විෂය නිර්දේශයේ ඊට වඩා ටිකක් පුළුල් එතනදී අභිධර්මයේ ඇතැම් කොටස් අපිට මතකයි අපි ඉගෙන ගත්තා. නමුත් පටිච්ච සමුප්පාදයේ ගැන යම් සඳහන් කිරීමක් තිබුණා. නමුත් ඒක මාතෘකාවක් විදියට ඒ මට්ටමින් තමයි ඉදා දැනගෙන හිටියේ කියන එක පාසල්දීදී මට මුලින්ම කියන්න පුළුවන් එක තමයි පටිච්ච සමුප්පාදයේ මේ ජීවිතේදී මට හමු වෙන ආකාරය. පස්සේ විශේෂයෙන් මේ උසස් පෙළ කරන සමයේ මම ජීව විද්‍යාව උසස් පෙළට හැදෑරුවේ. ඉතින් උසස් පෙළ කරන සමයේදී මට උවමනාවක් ඇති වුණා. නැත්තම් මෙතෙක් මේ ඉගෙනගත්ත බෞද්ධ දර්ශනයේ ඒ මොහොතේ අර විද්‍යාත්මක විෂයන් එක්ක ගත කරද්දී මට මේ බෞද්ධ දර්ශනයේ තියෙන මේ විද්‍යාත්මක පැත්ත ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ඉතින් එතනදී පටිච්ච සමුප්පාදය වැනි මේ දේවල් නැත්තම් මාතෘකා වශයෙන් අපි දැනගෙන හිටියේ ගැඹුරු දහම් කරුණු ගැන වැඩිදුරටත් හොයන්න උනන්දුවක් ඒ මොහොතේ ඇති වුණා. ඉතින් ඒ ඇතිවෙච්ච දේ සොයන්න නොයෙක් පොත්පත් බාහිර වශයෙන් කියුවා. ඉතින් අනිකුත් දහම් සංකල්පත් එක්ක ඉන්න එකක් විදිහට තමයි පටිච්ච සමුප්පාදය මගේ ජීවිතේ මුලින්ම තිබුණේ මේ යුගේ. මගේ මව් අම්මා මේ ඇගේ උසස් පෙළට බෞද්ධ සංස්කෘතිය කරලා තිබුණා උසස් පෙළ විෂයක් විදිහට. ඉතින් ඇගේ ඒ පිළිබඳ පොත් තිබුණා. එතනදී බෞද්ධ සංස්කෘතිය තුළ ලංකා ඉතිහාසය සහ ඉන්දියානු ඉතිහාසය තුළ බෞද්ධ දර්ශනයෙන් මේ සංස්කෘතිය පෝෂණය වීම ගැන තිරිච්ච එක ග්‍රන්ථයක මේ බෞද්ධ දර්ශනය පිළිබඳ හැඳින්වීමක් වෙනම ඒ ග්‍රන්ථයේ ලියපු ස්වාමීන් වහන්සේ විසින් ඇතුල් කරලා තිබුණා. ඒතනදී මම මුලින්ම මට මනසට දැක්ක කාරණය තමයි මනසට වඩාත්ම සංවේදී වුණේ මේ බුදුදහමේ බෞද්ධ දර්ශනයේ සම්පූර්ණ හරය පටිච්ච සමුප්පාදයේ බව ඒ පොතේ විස්තර කරලා තිබුණා. ඒකත් හැඳින්වීම වශයෙන්. අන්න එතනින් මට බුදුදහමේ තියෙන ගැඹුරු දහම් සංකල්ප වලින් පටිච්ච සමුප්පාදයේ ප්‍රධානම සංකල්පය නැත්නම් බුදුදහමේ හරය කියන එක එතනදී මට මුලින්ම මගේ ජීවිතේ මම දැනගත්ත අවස්ථාව. මේක තව ටිකක් උසස් පෙළින් පස්සෙත් මම මේ මගේ ගවේෂණයක් තිබුණා ආගම් ගැන සහ බෞද්ධ දර්ශනය ගැන. මේ ගවේෂණය ඇතුළෙදී මම නැඹුරු වුණා පටිච්ච සමුප්පාදය ගැන වඩාත් හොයන්න. එතකොට ඒ අවස්ථාවේදී තමයි ඔය ශාස්ත්‍රීය තවත් ග්‍රන්ථත් එක්ක විශේෂයෙන් ත්‍රිපිටකයේ ඇතැම් කොටස් උදාහරණයක් විදිහට ත්‍රිපිටකය ඒ කාලේ මම කියවුව සූත්‍ර පිටකයේ දීඝනිකාය ආදී ඒ නිකාය අතරින් ප්‍රධාන වශයෙන් දීඝනිකාය තමයි කියෙව්වේ. දීඝනිකායේ මුල් සූත්‍රවල අර දීඝනිකායේ දෙවන කොටස මහා වග්ගයේ පළවෙනි සූත්‍රය මහා අපදාන සූත්‍රය ඒ වගේම මහා නිදාන සූත්‍රය ආදී මූලික වශයෙන් අධ්‍යයනයක් කරා ඒ කාලේ. මේ උසස් පෙළ කරලා මම රැකියාවේ නිරත වෙන මුල් අවදියේ. ඉතින් එතකොට තමයි අන්න පටිච්ච සමුප්පාදයේ තියෙන මේ අර පිළිවෙල යම් විදියකට අධ්‍යයනය කරේ. ඉතින් අපි මම මුලින්ම දැනගත්ත දේ මම දැන් මේ සටහනකින් මේ විදියට මම ඉදිරිපත් කරනවා. ඒක තමයි අපි පටිච්ච සමුප්පාදයේ දල වශයෙන් සරලව ඉදිරිපත් කරන්නේ මේ පද 12යි යුගල 11ක් විදියට. දැන් අපි මම මේ සටහනට යොමු වෙනවා. දැන් අපි මේ සටහනට යොමු වෙමු. ඉතින් අපි පටිච්ච සමුප්පාදය කියන මේ චක්‍රයක් විදියට කල්පනා කරොත් මෙහි මූලිකම කාරණේ ආරම්භක මූල කාරණේ තමයි අවිද්‍යාව විදියට භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. එතකොට අවිද්‍යාව කියන කාරණේ ගත්තාම අවිද්‍යාව මූලික වශයෙන් සත්වයා මේ සංසාරේ නැත්තම් සත්වයාට තමන් සිටීම
තමන් සිටින ලෝකයක් තිබීම ආදී වශයෙන් මේ සත්‍යයට සසරේ නැවත නැවත තමන් ඇති කරවන්න මූලික වෙන ඒ ස්වභාවය එනම් සංසාරයේ තියෙන දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන තැනින් මූලික වශයෙන් විස්තර කරන මේ අවිද්‍යාව මේ තිබෙන තාක් සත්‍යයට තමන් නැවත නැවතත් උපද්දවන ඒ සත්‍යයේ චිත්ත සංතානය තුළ තියෙන මේ යම් විදියක ස්වභාවයක් උච්ච මේ අවිද්‍යාව විසින් නැවතත් ඒ සත්‍යයේ චිත්ත සංතානයේ ඔහු මේ අවිද්‍යාව තුලින් කරන දේවල් නිසා ඔහුට උපද්දවනවා හේතු යම් කිසි ආකාරයක ශක්තියක් ඒ චිත්ත සංතානියම ගැබ්දලා තියෙනවා ඒවා සංස්කාර විදියට දක්වනවා මේ නිසා විද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ සංස්කාර හේවත් මේ සත්‍යය ඇති කරන්න හේත් නැවත හේ ඇති කරන හේතු එතකොට මේ සංස්කාර මුල් වෙලා සත්‍යයට විඥානයක් ලැබෙනවා සත්‍යයට මූලිකව ක්‍රියාත්මක කරන දැන ගැනීමක් සත්‍යයක් ඉන්න බවට එන දැන ගැනීමවත් විඥානය ලැබෙනවා එතකොට දැන් මේ කියන්නෝනේ මේ විස්තර කරන්නේ පොදුවේ පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කරපු පද 12 යුගල 11ක් විදියට ඉදිරිපත් වෙන ආකාරයෙන් එතකොට විඥානයේ හේතු වෙලා සත්‍යයේ නාමයත් රූපයත් නැත්තම් සිතපැත්ත ක්‍රියාත්මක වෙන ධර්මතා සමූහයේවත් නාම රූපේ පැත්තේ නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ භෞතික පැත්තෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා සමූහය කියන රූපයත් ලැබෙනවා. ඒ නාම රූප හේතුවෙන් සත්‍යයට ස්පර්ශ ආයතන හය ලැබෙනවා. සලායතන කියලා හඳුන්වනවා. එතකොට සලායතන ප්‍රතිලාභයේ සිද්ධ වෙනවා. එතකොට සලායතන නිසා සත්‍යයට සිදුවෙන කාරණේ තමයි ස්පර්ශය නැත්තම් පස්සේ හට ගන්නවා. ඒ සලායතන ඇස කන නාසය දිව කය කියන විදිහට සම්මුති වශයෙන් දැනගන්න අභිධර්මයේ පැත්තෙන් චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ආකාරයෙන් පනවන මේ සලායතන ආයත ස්පර්ශ වෙන ධර්මතා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ධර්මතා ස්පර්ශ වීම සිදු වෙනවා. ඉතින් මේ ස්පර්ශ වීම නිසා සත්වයාට වේදනාව අට ගන්නවා. ඒ සම්බන්ධයෙන් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා අට ගන්නවා. එතකොට මේ වේදනා නිසා සත්වයාට ඇලීම් හෝ ගැටීම් වශයෙන් හට ගැනීමක් වෙනවා. අපි ඒක කියනවා සත්වයා ඒවට තණ්හා කිරීමෙන් ඇලීමෙන් තණ්හාවෙන් ඇලෙනවා. ඒ ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන විට ගැටීමෙන් දුරු කරන්න යොමු වෙනවා. ඉතින් ඒ නිසා තණ්හාව කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. තණ්හාව ක්‍රියාත්මක වීමෙන් මේ සත්‍යය මේ වලට අල්ලා ගැනීමවත් උපාදානයේ සිදු කරගන්න. මේ උපාදානය නිසා මේ වේදනාවට ස්පර්ශයට වේදනා ඇති වෙන වේදනාවට තණ්හා කිරීමෙන් උපාදානය ඇති කර ගැනීමෙන් සත්වයා අර කියපු මේක සිද්ධ වෙන්නේ අවිද්‍යාව නිසා අර සංස්කාර විදියට කියපු කර්ම භව කර්ම ක්‍රියා වශයෙන් උප්පත්තියක් එහෙම නැත්නම් ප්‍රතිසන්දියක් ලබා දෙන්නත් ඒ ප්‍රතිසන්දියට පස්සේ ප්‍රවෘත්ති විදියට විපාක දෙන්නත් කර්ම භව සකස් කරගන්න උප්පත්ති භව ප්‍රවෘත්ති භව ආකාරයට කර්ම භව. එතකොට මේකම තමයි අර ඉස්සෙල්ලා කුවේ සංස්කාර විදියට සිද්ධ කරන්නේ. නිසා මේ අවිද්‍යාපද නිසා හේ සංස්කාර ඇති කර ගැනීමම සමාන වෙනවා. මේ ඒම තමයි සිද්ධ වෙන්නේ මේ උපාදානය නිසා භවය අට ගැනීම කියන කාරණේ. ඉතින් ඇත්තටම මෙතනදී මෙන්න මේ චක්‍රයේ මෙන්න මේ කාරණේයි මේ යුගලයයි ගත්තාම මේ දෙක සමානයි. මෙන්න මෙතනින් මේ චක්‍රය සම්පූර්ණ වෙනවායි කියලා කියන්න පුළුවන්. එතකොට මේකේ අනිත් කාරණේ වෙන මේ භවය හට ගන්නවත් එක්කම ඒ නිසා මොකද්ද වෙන්නේ? ජාති ජරා මරණ ආදී වශයෙන් දුක්ක සත්‍ය ලක්කෝ. ඉතින් මූලික වශයෙන් අපිට සත්වයා කියන කාරණේ අපිට දැක ගන්න පුළුවන් සත්වෙක් කියලා අපි දකින්නේ මෙන්න මේ සංසිද්ධිය මේ ටික. අපිට
අපිට හසු වෙන ටික එතකොට බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා තථාගත ධර්ම දේශනා කරමින් මේ පටිච්ච සමුප්පාදයේ චක්‍රය දේශනා කිරීමෙන් අපිට මේ පෙනෙන සත්‍යයගේ අපිට නොපෙනෙන දේ තමයි මේ ඉදිරිපත් කරේ. ඉතින් අපිට පෙනෙන කොටස මේ අපිට නොපෙනෙන තථාගතයන් වහන්සේ කෙනෙක් දේශනා කිරීමෙන් පසු සුත්තමේ වශයෙන් අපි දැනගෙන පසුව අවබෝධ ඥානයට ඇති කරගන්නා දේ තමයි මේ පටිච්ච සමුප්පාද අවබෝධයේ සත්‍යය විදිහට ලෝකයේ දකින්න මේ දේ. මේක එක්තරා විදිහකට අපිට මේ සම්මුති පැත්තත් කතා කරන්න පුළුවන්. මේක තමයි පරමාර්ථ වශයෙන් මේ සත්‍යයගේ යථාර්ථය. එනම් මෙතන පෙනෙන දේ, ඒ වගේම ලෝකයේ නොපෙනෙන දේ, ලෝකයට එළිදරව් වීමෙන් පසු විද්‍යාමාන වෙන දේ, ඒ විද්‍යාමාන වීම තුළ නිරෝධයට යන දේ විදිහට අපිට මේ විදිහට මූලික වශයෙන් මේ පද 12කින් සහ යුගල් 11කින් දක්වපු පටිච්ච සමුප්පාද චක්‍රය හඳුනා ගන්න පුළුවන්. දැන් මේ විදිහට අවබෝධ කරගත්ත මූලික අවබෝධයක් ඇති කරගත්ත පටිච්ච සමුප්පාදයේ ඉන් පස්සේ මම මගේ ගවේෂණයේ තව අවුරුදු ගණනක් තිස්සේ මම කරා රැකියාවේ දෙන අතර තුළ මගේ කටයුතු ජීවිතේ පෞද්ගලික කටයුතු වෙන අතරේ මේ ගවේෂණය අතහැරියේ නෑ මම. ඒ ගවේෂණයේ දිගටම වුණා. ඒ තුළ මම තව වැඩි වැඩියෙන් දහම් පොත් කියවන්න, නොයෙක් ශාස්ත්‍රීය ග්‍රන්ථ වල කියවන්න මම යොමු වුණා. මොකද මට රැකියාව කරන ස්ථානයටත් එවැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර අගනුවර මන් රැකියාව කරන තැන්ට මට පහසුවෙන් හැකියාව තිබුණා ඒ ස්ථානය ඇසුරු කරන්න. ඉතින් ඒ නිසා මම ඒ කොළඹ මහජන පුස්තකාලය, ඒ වගේම ගුණසේන ප්‍රධාන ශාඛාව කොළඹ, ඒ වගේම මම සේවය කර සේවා ස්ථානයේ පොලිස් මූලස්ථානයේ විතරත් සිවිල් නිලධාරියෙක් විදිහට මම සේවය කරද්දී ඒ පොලිස් පුස්තකාලයත් ඉතාම වැදගත් අංශ තිබුණා. මට ලොකු වාසනාවක් තිබුණා ඒ විදිහට ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් අධ්‍යයනය කරන්න. ඉතින් එතනදී මම අර සමහර ග්‍රන්ථ මම ගෙදර ගෙනෙල්ලා මිලදී අරන්, ගුණසේන පොත් නැතුවේ මිලදී අරන් විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් ඇතැම් විට ගෙදරින් පවා දොස් අහනවා මේ වැටුපෙන් ලොකු මුදල් වියදම් කර කර සමහරලාට පොත් රැගෙනීම ගැන. ඉතින් එහෙමත් කාලයක් තිබුණා. ඉතින් විශුද්ධි මාර්ගයේ මේ පටිච්ච සමුප්පාදයේ යම් විදිහකට අධ්‍යයනය කරන්න ලැබුණා. විශුද්ධි මාර්ගයේ අර කලින් මම අර දැනගත්ත මූලික කාරණේ දැන් ඉදිරිපත් කරපු පටිච්ච සමුප්පාදයේ විශුද්ධි මාර්ගය තුළ තවදුරටත් විස්තර කිරීම තිබුණා. ඒකත් යම් දුරකට අධ්‍යයනය කරා. ඉතින් මේ අධ්‍යයනයන් අතරේ තවත් මේ යද්දී නොයෙක් ගිහි සහ පැවිදි පාර්ශවයන් පටිච්ච සමුප්පාදයේ මේ මූලික වශයෙන් බෞද්ධ දර්ශනයේ විස්තර කරපු මේ සත්‍යය සංසාරේ නැවත නැවත ඇතිවීම කියන කාරණය කියන මූලික සංකල්පයට ප්‍රතිවිරුද්ධව ඇතැම් ගිහි සහ පැවිදි අයත් උතුම් පැවිදි පාක්ෂයේ ස්වාමීන් වහන්සේලත් ඇතැම් අය මේ මූලික කාරණාවේ පිට ගිහිල්ලා වෙනත් ආකාරයකට මේකට යම් විස්තර කිරීම කරනවත් මට මගේ ගවේෂණය තුළ මට හමු වුණා. දැන් උදාහරණයක් විදිහට ගල් කිස්සේ හිටියා යම් කිසි විදිහක ශාස්ත්‍රීය පරිශීලන කරන මහත්මේ. එතුමා මේ පටිච්ච සමුප්පාදය ඇතුළෙන් ග්‍රන්ථ පවා ලියලා තිබුණා. ඒ ග්‍රන්ථ මටත් කියවන්න ලැබුණා. එතනදී පටිච්ච සමුප්පාදයේ මේ එක ජීවිතයක මේ ජීවිතයේ සිදුවෙන යම් කිසි විදිහක මනෝමය සිතිවිලිවල වෙනස් වීමේ ක්‍රියාවලියක් විදිහට විස්තර කරලා තිබුණේ. අර මේ ජීවිතය තමයි යථාර්ථය කියලා විතරක් පෙන්නේ. මේ ජීවිතය ගැන විතරක් හිතන තැනකින් තමයි පටිච්ච සමුප්පාදේ විස්තර කරලා තිබුණේ. ඒක අර ඔය විදිහත් මතිමතාන්තරවල එක කාරණයක්. එතකොට තවත් විදිහක් තමයි මේක මේ ජීවිතයට මන් සීමා කරලා ඉදිරිපත් කිරීම වගේම මේ සත්‍යයේ භව ගමනට සම්බන්ධයෙන් පටිච්ච සමුප්පාදයේ දීපත් කරනකොට එතනදී තව මූලික තේත වෙනස් විදිහට මේ පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කිරීම තිබුණා. ඉතින් දැන් මේවා
මම දැනගත්ත මූලික පටිච්ච සමුප්පාද දර්ශනයයි ඊට එළිහිම යන ඇතැම් මතිමතාන්තර යම් යම් අය ඒක සීමිත සුළු පිරිසක් තමයි එවැනි මතිමතාන්තරවල හිටියේ ඕන්නේ ඉදිරිපත් කරලා තිබුණා ඒවත් කියවන්න ලැබුණා එතකොට මට කල්පනාවට ආවේ මේ ඔක්කොම කළා දැන් අතීතයේ තිබිච්ච මේ ත්‍රිපිටකයේ ගතව විසුද්ධි මාර්ගයේ වැනි පැරණි ග්‍රන්ථවල ඉදිරිපත් කරපු මේ පටිච්ච සම්පාදයද නැත්නම් මේ නවක නව වශයෙන් මේ අලුත් කාලයේ අලුත් යුගයේ ඇතැම් අය විසින් ඉදිරිපත් කරපු මේකට ඉදිරිපත් කරපු මේ සංශෝධිත මතයන්ද මොනවද මේකෙන් අපි ගන්න ඕනේ නිවැරදිදී කියන ගැටලුව මට ආවා එතනදී මට මගේ පුද්ගලිකව මට මගේ ඉවකින් වගේ මට වැටහෙන මට මනසට මානසිකාර වෙච්ච දේ තමයි මේ ජීවිතේ විතරක් නම් අපිට තියෙන්නේ සත්‍යයද තියෙන්නේ ඒ ජීවිතයේදී යම්කිසි නිර්මාණ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ජීවිතය ගැන යම් අවබෝධයක් ලැබලා ඒ අවබෝධය විස්තර කරන්න නම් පටිච්ච සමුප්පාදයේ ඉදිරිපත් කරේ ඒක මේ ජීවිතයේ තියෙන යම්කිසි විදියකට දුක නැති කර ගැනීම ආදීත භාවයන් වෙනස් කර ගැනීමක් නම් ඒ කරේ කියලා දීලා තින්නේ මේ ජීවිතේ තන් විතරක් නම් මේ අදාළ මේ භාග්‍යවතුන් වහන්සේ වේවා උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරපු බුද්ධ ශ්‍රාවකයන් මෙච්චර මහන්සියලා මෙච්චර වීරිය කළා මෙච්චර දුක්ඛම් කටළු විඳගෙන මේ ධර්මයේ සාක්ෂාත් කරන්න ඇයි වෙහෙසුනේ කියන කාරණේ මගේ පැත්තෙන් මට ආව අදහසක් තියෙන්නේ මේ ජීවිතේ විතරක් නම් විද්‍යාත්මකව ගන්න පුළුවන් අනිත් දේවල් ගැන නැතුව මේ ජීවිතේට විතරක් කියපු විද්‍යාවක් නම් එච්චර වෙහෙසක් උන්වහන්සේලා ගත්තේ ඇයි කියන ප්‍රශ්නය මට පැන නැග්ගා ඉතින් ඒ වගේම මේකේ හැම වෙලාවෙම එතනදී අපිට නොපෙනිච්ච දැන් සත්වයෙක් ඉන්න බව අපිට පේනවා ඒ වගේම සත්වයෙකුගේ ඒ ඇතිවීම පිළිබඳ මෙතන අපිට නොපෙනෙන ප්‍රොසෙස් එකක් තියෙනවායි කියන එක අපිට හසු නොවන අපේ නුවණට හසු නොවන ප්‍රොසෙස් එකක් තියෙනවායි කියන එක මට හිතෙච්ච කාරණයක්. ඉතින් මේ නිසා වගේම පුනර්භවය ගැන තිරිච්ච විද්‍යාත්මක පරීක්ෂණ ගැන මම කියවලා තිබුණා. ලෝකයේ තිරිච්ච ඇතැම් විශ්වවිද්‍යාලවලින් කරපු පරීක්ෂණ වගේම ඔය එඩ්ගා කේසි වගේ තනි පුද්ගලයන්ගේ විශේෂ ඉදිරිපත් කිරීම් ආදී ඒවා විද්‍යාත්මකව තහවුරු කරපු දේවල් වලින් මේ පුනරුත්පත්තිය ගැන පුනර්භවය ගැන තිබිච්ච විද්‍යාත්මක පැතිකඩයකුත් ලෝකයේ තියෙන බව දැන මට කියවලා තිබෙන නිසා මගේ පැත්තෙන් මට තිබුණේ මේ මතිමතාන්තර නෙමෙයි ඇත්තටම ත්‍රිපිටකගතව අපේ පැරණි ධම්ම ග්‍රන්ථ විසුද්ධි මාර්ගය වැනි ඒ ග්‍රන්ථවලින් ඉදිරිපත් කරපු ඒ පැවතගෙන ආව පටිච්ච සමුප්පාද ක්‍රමයම තමයි නිවැරදි එක කියන එක. ඒක ජීවිතේ සත්වයාගේ නැත්නම් අපේ මනුෂ්‍ය ජීවිතේ අපේ මේ භවයකට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. ඒක යම් කිසි විදිහකට පෙර සහ අපි දැන් කරන දේ අනුව අනාගතයේ අපිට ලැබෙන පිළිවෙලට මේ සංසාර ගමනක් හැදිලා තියෙන මේ සංසාරයක් තියෙනවායි කියන එක ඒ තැනින් මගේ අදහස තිබුණා මට. නමුත් මම මේ ඒ දැනගෙන හිටිය ඒ මූලික දේ හරියටම මට ඒ ප්‍රොසෙස් එක මේ පටිච්ච සමුප්පාද ගැන දැනගන්න ලැබුණේ මම ඒ අධ්‍යයනය මගේ දිගටම ගියා මම ලංකාවේ ඉන්නකම් ඉතින් රජයේ සේවයෙන් මම නිවාඩු අරගෙන විදේශ සේවයට ආවයින් පස්සේ මම ඒ දහම් කරුණු ගැන වඩාත් අධ්‍යයනය කරන්න යොමු වුණා අන්න එතනදී තමයි මුලින්ම මම අර රේරුකාණී චන්දවිමල අතිපූජ්‍ය නායමියන් වහන්සේගේ පොත් රැගෙන ඇවිල්ලා මෙහිදීත් ඒවා ඩවුන්ලෝඩ් කරගෙන පොත් රැගෙනත් ආවා මම ඒ වගේම අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගෙන අධ්‍යයනය කරා ඉන් පස්සේ ත්‍රිපිටකයත් අධ්‍යයනය කරා ඊට අමතරව පසුව YouTube එකේ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අභිධර්ම වැඩසටහන බැලුවා එතෙන්දී උන්වහන්සේටත් අභිධර්මයට මඟ පෙන්වපු අපේ වර්තමාන ගුරු පියාණන් වන අජන්ත සම්පත් ගරු මැතිතුමන්ගේ වැඩසටහන් වලටත් යොමු වුණා අර වැඩසටහන හරහා
ඉතින් ඒ වැඩසටහන හරහා ගිහිල්ලා පස්සේ එතුමාගේ මේ සූම් පන්තියේ සජීවීව මේ කොරෝනා සමය ආරම්භ වීමත් එක්කම ඒ වැඩසටහනට සහභාගි වෙලා ඉන්නේ එතෙන්දි තමයි මේ කියද දහ කරුණු ටික මේ පටිච්ච සම්පදාය කුමක්ද යන්න හරියටම නිසකව සැකහැර දැනගෙන හරියටම මේ නිවැරදි සුතම ඥානය ලබා ගන්න ඒ නිවැරදි සුතම ඥානය හරහා යම් කිසි විදියක ඒක අඥ ඥානියකින් මේ කාරණා වටහා ගන්නත් කියන තැනට ආවේ අන්නේ හිමයි. ඉතින් දැන් ඊළඟට මම විස්තර කරන්නේ ඒ මම මගේ පැත්තෙන් සම්පූර්ණ මම කියන කරනලා මේ පටිච්චසමුප්පාදේ මම විස්තර කරගත්ත ආකාරය මම ඒ ඉදිරිපත් කරේ. දැන් මම එනවා මගේ වැඩසටහන දෙවෙනි කොටසට. මම එතෙන්දී නැවතත් මේ කතර සටහනම ඇසුරු කරගෙන මම මේ පටිච්චසමුප්පාදේ ධර්මතා වශයෙන් මම ඉදිරිපත් කරනවා ඔබට. ඒ මම ඒ මානසිකාර කළ ආකාරය නැත්නම් ඒ වටහාගත් ආකාරය අපි දැන් නැවතත් ඒ සටහනට යමුයි. හොඳයි, දැන් ආයිත් අපි මේ සටහනම ඇසුරු කරොත් අපිට මේ පටිච්ච සමුප්පාදය ගුරුතුමාගෙන් ඉගෙන ගන්නකොට මේ තිබිච්ච මූලික දැනුම මේ විදිහට සංවර්ධනය වුණා. එකක් තමයි රූප පරමාර්ථ සහ නාම පරමාර්ථ. දැන් මේ කතා කරන්නේ ගුරුතුමාගේ සූම් පන්තියට කලින් එතුමාගේ පරමාර්ථ ලෝකය අභිධම්ම වැඩසටහන යටතේ YouTube ඔස්සේ ඒක තමයි මම ගැඹුරින් අධ්‍යයනය කළේ. එතෙන්දි මේ පටිච්ච සමුප්පාදයේ ස්වභාවයන් දෙකක් අපි අභිධර්මයේ පිළිවෙලින් රූප පරමාර්ථ නාම පරමාර්ථ ඉගෙන ගැනීමෙන් පසු පටිච්ච සමුප්පාදයේ කොටසට යන්නේ එම වැඩසටහනේ. එතෙන්දි සිතිවිල්ලක පටිච්ච සමුප්පාදය එක සිතිවිල්ලක් පදනම් කරගෙන ඒකේ පටිච්ච සමුප්පාදයේ විදියට දක්වනවා. ඉදපච්චතා පටිච්ච සමුප්පාදේ නැත්නම් ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ විදියට මේ පටිච්ච සමුප්පාදය ආකාර බෞද්ධ දර්ශනයේ පටිච්ච සමුප්පාද ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදේ. ඒ වගේම සමාවෙන්න ගුරුතුමා ඇතුළු සියලුම දෙනා මේ කට්ටියට ඇහෙන්නේ නැහැ කියලා කියනවා. මේක හොඳටම ඇහෙන්නේ නැද්ද? අපි මේක දිගටම පවත් කරගෙන යනවද ගුරුතුමා? කොහොමද ගුරුතුමා මියුට් වෙලා මං හිතන්නේ. හොඳටම ඇහෙනවනේ. ආ ගුරුතුමාට හොඳට ඇහෙනවද? මටත් හොඳට ඇහෙනවා. මම නේ ප්ලේ කරන හින්දා වෙන්නේ නැති මේ හුඟක් මැසේජස් ආව ඇහෙන්නේ නැහැ කියලා. කොච්චර ප්‍රමාණයකට මටත් ඇහෙනවා විජේමාන්න මහත්තයා. අර ටිකක් හොඳට කන්දුනහම හොඳින් අහගන්න පුළුවන්. විජේමාන්න මහත්තයා ඇත්තටම කම්පියුටර්ස් වල ඉන්නම් ඕක ඇහෙනවා. මං හිතන්නේ හුඟක් සමහරක් කළාට මේ ෆෝන් එකෙන් ඇහෙන්නේ නැති දැනටමත් ඇත්තටම ගුරුතුමනි මේක තියෙනවා. මම හිතන්නේ අර ගෲප් එකේ දාලා YouTube link එකක් ඒකත් අහන්න පුළුවන් කට්ටියට පහු වෙලා. චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ඉතින් මේකටම ඉදපච්චයා පටිච්ච සමුප්පාදය කියලත් පටිච්ච සමුප්පාදය කියලා නම් කරනවා. අපි ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේදී කතා කරන්නේ එක සිතිවිල්ලක
පහළ වෙනකොට මේ සිතිවිල්ල තුලම වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා ඒ සිතිවිල්ල හට ගැනීමත් එක්ක පෙරහා පසු නොවි ඉතින් හරිම සියුම් මේ තැන එතන අභිධර්මයේ සිත් පෙළ නාම ධර්ම ටික නාම පරමාර්ථ ධර්ම හදාරලා චිත්ත චෛතසික විදියට ඊළඟට චිත්ත වීති ඉගෙනගෙන එතනින් එහාට ගිහින් තමයි හරියටම මේ ඒක චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ගැන වැටහීමක් එන්නේ නාන චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය ගත්තොත් එතෙන්දී මූලික වශයෙන් වර්තමාන භවයේ කාලයේ පදනම් කරගෙන වර්තමාන භවයට ඒ වගේම සංසාර ගමනම පදනම් කරගෙන සංසාරික වශයෙන් කියන ආකාර දෙකින්ම නාන චිත්තක්ෂණික පටිච්ච සමුප්පාදය අපිට දැක ගන්න පුළුවන් දැන් අපි මේ පටිච්චසමුප්පාදේ ගත්තොත් එහෙම අපි මෙතෙක් පටිච්චසමුප්පාදේ කතා කරපු ඒ කාරණා ටිකත් මෙහෙම ගත්තොත් එහෙම අපි පටිච්චසමුප්පාදේ මූලික කරුණු විදියට අපි හඳුනාගත්තේ දැනට අපි ගත්ත පද 12 ඊළඟට අපි ගත්ත යුගල් 11ක් විදියට ඒක ඉදිරිපත් කිරීම දැන් අපි ගියොත් මේ ඉදිරිපත් කිරීම තුළ මෙතන ඊළඟ කාරණේ විදියට අපිට මේකේ වටයන් වට කියන තැන ඉදිරිපත් කරනවා රේරුකාණි චන්දිමල් හිමියන්ගේ පටිච්ච සමුප්පාද විවරණය පොත ගත්තත් ඒකේ මේ වට කියන කාරණේ ගැන කතා කරනවා ඒක තමයි කර්ම වටේ ක්ලේශ වටේ කර්ම වටේ විපාක වටේ කියන වට තුනකින් මේ පද 12 තුල මේ වට තුන ගැබ් වෙලා තිනවා ඒ නිසා මේක පටිච්ච සමුප්පාදයත් තිපරි වට තුනකින් යුක්ත පද 12 ද්වාදසාකාරං තිපරි වට ද්වාදසාකාරං විදියටත් පටිච්ච සමුප්පාදේ විස්තර කරනවා මේ ඒක ඔබ චතුරාර්ය සත්‍ය පිළිබඳව අධ්‍යයනය කරොත් චතුරාර්ය සත්‍යයටත් එක් එක් සත්‍යයට වට තුන බැගින් ඒකත් තිපරි වට ද්වාදසාකාරං චතුරාර්ය සත්‍ය හතරට වට තුන තුන් වරක් හතර 12 කියන තැනින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ දෙකෙන් අපිට මේ දෙකේ සම්බන්ධයක් පේනවා. පටිච්ච සමුප්පාදයේම ඒ චතුරාර්ය සත්‍යෙම ව්‍යුත්පන්න කරලා නැත්නම් පටිච්ච සමුප්පාදයෙන්ම චතුරාර්ය සත්‍යෙ ව්‍යුත්පන්න කරලා පෙන්වන්න පුළුවන් කියන කාරණේ. ඉතින් අපි බැලුවොත් එීම කර්ම වටය කියන්නේ ඇත්තටම ක්ලේශ වටය අපි මුලින්ම ගන්න ඕනේ. ඒතකොට ක්ලේශ වටය කියලා කියන්නේ ඇත්තටම කෙලෙස් විදියට සත්වයා තුළ පැවතිච්ච මේ අවිද්‍යාව ඉඳලා ඒ වටය ක්ලේශ වටේ විදියටත් කර්ම වටේ විදියට දැන් මේ සත්වයා මේ ස්පර්ශයේ ඇතිවන වේදනාවට තණ්හා කිරීම කියන තැනදී කර්ම වටේ විදියටත් එහි ප්‍රතිඵල විදියට විපාක වටේ විදියට මේ නැවතත් මේ දේවල්ම ඇතිවීම ඒ ඇතිවීම නිසා නැවත මේ ජාති ජරා මරණ දුක් වලට ලක්වීම විපාක වටේ විදියටත් වට තුනකින් මේ කාරණය දක්වනවා කොහොම වුණත් අපි මේ මූලික කරුණු සමුදාය මේ ඒක චිත්තක්ෂණ පටිච්ච සමුප්පාදයේ පැත්තෙන් අපි මුලින්ම කල්පනා කරොත් එක සිතිවිල්ලක් හට ගන්නකොට ඒ සිතිවිල්ල හට ගන්න අවස්ථාවේම ඒ සිතිවිල්ල හට ගන්න අවිද්‍යාව මූලික කරගෙන පෘථග්ජන සත්වයෙකුගේ නම් අවිද්‍යාව මූලික කරගෙන ඒ සිතිවිල්ල හට ගන්නකොටම ඒ සිතිවිල්ල තුළ මේ අවිද්‍යාව හට ගන්නකොටම පෙරපසුණු වී සංස්කාර ඇතිවීම එතනින්ම ඒ සිතිවිල්ලේ අරමුණ ආරම්මණය ගැනීම ඒ වගේම ඒ සිතිවිල්ලට නාම රූප සකස් වීම ඒ අනුවම මේ සලායතනයන්ගේ ක්‍රියාත්මක වීමක් ඒ තුළ මේ සලායතන කිව්වම් දැන් සිතිවිල්ලක් ගත්තොත් ඒක මනෝමය අරමුණක් විතරක් නා සලායතන ඔක්කොම අදාළ වෙන්නේ නැහැ මේ එක මොහොතට එතෙන්දී ඇති වෙන ඒ එක සිතිවිල්ලට මනෝද්වාරය කියන ආයතනය තමයි ක්‍රියාත්මක වෙන්නේ එතෙන්දී ඊට අදාළ ස්පර්ශයට ඇති වෙන වේදනා ඒ ස්වභාවයට තණ්හා කිරීමෙන් උපාදානිය ඇති කරලා භවයක් ඇති කර ගැනීම පෘථග්ජන අවිද්‍යාව සහගත එක සිතිවිල්ලක පටිච්ච සමුප්පාදයේ විදියට සකස් වීම තමයි එක සිතිවිල්ලක පටිච්ච සමුප්පාදේ දැන් එතෙන්දී ඒ සිතිවිල්ලට අදාළව ඇති කරවන උපත්්‍යෝ කර්ම
ප්‍රවෘත්ති භාවයක් නිර්මාණය වෙනවා ඒ හැම සිටිවිල්ලකම එතෙන්දී ඒ සිටිවිල්ල අපි ගන්න ඕනේ පෘථග්ජන ස්වභාවයේ කුසල් හෝ අකුසල් සිටිවිල්ලක් විදියට අපිට මේක ගන්න පුළුවන් එක සිටිවිල්ලක ඇතිවන පටිච්ච සමුප්පාදේ එතකොට ඒක ලෝකෝත්තර පැත්තට ගියොතින් මෙතෙන්දී වෙන්නේ නිරෝධය ඉතින් අපි ඒ ගැන ඉදිරියට පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු එක සිටිවිල්ලක් සම්බන්ධයෙන් වෙන මේ පටිච්ච සමුප්පාදයේ ඊට පස්සේ නානාචිත්තක්ෂණික පැත්තට යන විට මේ පටිච්ච සමුප්පාදයේ තව මූලික ආකාර කිහිපයක් අපිට ඇති වෙනවා එකක් තමයි අවිද්‍යාව මුල් කරගෙන තියෙනකම් මේ පටිච්ච සමුප්පාදයේ විදි විදියට අපි ගත්තොත් එහෙම අවිද්‍යාව මුල් කරගත් පටිච්ච සමුප්පාදය අවිද්‍යා මූලික පටිච්ච සමුප්පාදය කියලා කියන්න පුළුවන්. එතකොට ඒ සිතිවිල්ල අවිද්‍යාව අඩු වෙන පැත්තට ගිහිල්ලා ඒක කුසල පැත්තට කුසල් ඉදිරිපත් වෙලා වෙන සිද්ධියක් නම් පටිච්ච සමුප්පාදයක් නම් ඒක කුසල මූලික පටිච්ච සමුප්පාදයේ විදියට දක්වන්න පුළුවන්. එතකොට මේකේ තවත් පටිච්ච සමුප්පාද ආකාරයක් තියෙනවා මේකේ නිරෝධයට යන්න. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වුණාට පස්සේ මේවා ඒ සිදුවන්නේ නිරෝධයක්. ඉතින් ඒ නිසා ඒ විදියට කතා කරොත් ඒක මේ පටිච්ච සමුප්පාද ක්‍රම වලින් වෙනස් වෙලා ඒක අභිධර්ම පිටකේටම විශේෂ විච්ඡ පටිච්ච සමුප්පාද ක්‍රමයක් විදියට කතා කරන අව්‍යාකෘත පටිච්ච සමුප්පාදේ අව්‍යාකෘත පටිච්ච සමුප්පාදේ කියලා දක්වනවා. ඉතින් අපි දැන් මේකේ ඒකචිත්තක්ෂණික පටිච්ච සමුප්පාදේ අවිද්‍යා මූලික පැත්තත් ඒ වගේම අවිද්‍යාව අඩු වෙන විදිහට ගත්තොත් කුසල මූලික පටිච්ච සමුප්පාදේ විදිහට කතා කරන්න පුළුවන්. දැන් අපි බලුවොත් මේ අපේ පටිච්ච සමුප්පාද පිළිබඳ දර්ශනය තුළ මම හිතන්නේ මේ මෙතෙක් විස්තර කර කාරණා වලින් දැන් දර්ශනය තවත් පැහැදිලි. අපි ඊළඟට මේකේ තව යනවා නානාචිත්තක්ෂණික විදියට සිතිවිලි ගණනකින් සිටින පටිච්ච සමුප්පාදය. මේක හරි සංකීර්ණයි. අපි ඒ සත්‍යයගේ එක සිතිවිල්ලක පටිච්ච සමුප්පාදය ගැන අපිට අදහසක් ඇති කරගන්න පුළුවන් ඉදපච්චය පටිච්ච සමුප්පාදය. සිතිවිලි සමූහයක් වෙන පටිච්ච සමුප්පාදයේ එක මොහොතක නෙවෙයි සත්වයාගේ ජීවිතයේ එක මොහොතක වෙන්න පුළුවන් ඒ මොහොතක එනවා සිතිවිලි ගණනක වෙන්න පුළුවන් නැත්නම් සත්වයාගේ ජීවිතයේ යම් එක අවස්ථාවක් තුළ යම් ක්‍රියාවක් එක ක්‍රියාවක් විදියට අරගෙන එතෙන්දී ඇති වෙන කරගන්න පටිච්ච සමුප්පාදයේ වෙන්න පුළුවන් ඊළඟට සත්වයාගේ වර්තමානයේ ඉඳලා ඊළඟ භවයට සකස්ක වෙන පටිච්ච සමුප්පාදයේදී අපිට කාලය තමයි ඊළඟට මේ නානාචිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේදී වැදගත් වෙන්නේ. එතෙන්දී මෙතෙන්ට කාලය කියන එක සාපේක්ෂ වශයෙන් මේ පෙන්වන්න මේ භවතර වෙනස පෙන්වන්න කාලය මෙතෙන්ට ඇතුල් වෙනවා. ඒ නිසා මෙතෙන්දී මෙතන ඉඳලා ඉදපච්චතාව පටිච්ච සමුප්පාදයෙන් පස්සේ මෙන්න මේ දේවල් පටිච්ච සමුප්පාදයට එකතු වෙනවා ඥානාචිත්තක්ෂණික පටිච්ච සමුප්පාදයේ පෙන්වන්න කාලය භාවිතා කරනවා. එතකොට කාලය එකතු වෙනකොට මේ සත්‍යයේ වර්තමානයේ සත්‍යයට පහළ වෙලා තියෙන මේ විඥානය නිසා අටගත්ත නාම රූප සලආයතන ස්පර්ශයේ වේදනා ඇතිවීම නිසා සත්‍යයා විසින් තණ්හා උපාදාන භව වශයෙන් වර්තමානයේ මේ තිබෙන ටිකට මේ දේ ඇති කිරීම අනාගතයට ප්‍රතිඵල හැදීමක් කරන. එතකොට අපි සත්වයාගේ වර්තමානයේ භවය ගැන සලකලා අනාගත භවයට හේතු සකස් කිරීමේ දක්වන්නත් පුළුවන්. ඒ වගේම සත්වයාගේ පෙර භවයේ මෙතෙන්ට සම්බන්ධ කරගත්තොත් අතීත වර්තමාන අනාගත කියන භව තුනම මේකට එකතු කරගත්තොත් මේ කාලය කියන එකත් එක්ක මෙතෙන්දි සත්වයාගේ
අතීතයේ තිබිච්ච අවිද්‍යාව නිසා ඇති කරගත්ත හේතු. එතකොට මේ අතීත හේතු ටික වර්තමාන ඵල විදියට විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ටික වර්තමානයේ ඇති කරගෙන තියෙන ප්‍රතිඵල විදියට දක්වන්න පුළුවන්. ඊළඟට වර්තමානයේ හේතු ඉදෙනවා තණ්හාව උපාදාන භව විදියට. මේ වර්තමාන මේ හේතු ටික නිසා අනාගත ඵල සකස් වීමක් සිද්ධ වෙනවා. ඒ මෙතෙන්ට කාලය කියන සංකල්පය එකතු කරගන්න ගැනීමෙන් පස්සේ කියන්නේ සාපේක්ෂව දැක්වීමෙන් කාලය එකතු කරගෙන මේක භව අතර සිද්ධියක් විදියට දැක්වීමෙන් අතීත භවයේ වර්තමාන භවයේ අනාගත භවයේ මේ විදියට එකතු කර ගැනීමෙන් පටිච්ච සමුප්පාදයේ කාලයට අනුරූපව විස්තර කරන්න හැකි වෙනවා. මේක මිලින්ද ප්‍රශ්නයේදී මට හම්බ වෙලා තියෙනවා මේ විදියට පටිච්ච සමුප්පාදයේ දැක්වීම. දැන් ඊළඟට අපිට මෙතෙන්ට එකතු වෙන කාරණේ තමයි මේවා අතර පේන මේ පේන්න ගන්න සංදි. සංදි තුන. දැන් අපි කිව්වා අතීත හේතු වර්තමාන ඵල. එතකොට ඒ දෙක අතරේ හේතු ඵල සංදියක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ වර්තමාන හේතු වර්තමාන ඵල මේතෙන්දී අනාගතයට හේතු හදා ගන්නවා. ඒ නිසා මෙන්න මෙතන ඇති වෙලා තියෙනවා ඵල හේතු සන්ධියක්. ඵල හේතු සන්ධිය. මේ සන්ධියේ විශේෂත්වයක් තියෙනවා. මෙතන අතීත හේතු අනාග නිසා ඇතිවෙච්ච වර්තමාන ඵල ටික. එතකොට එතන හේතු ඵල සන්ධියක් හැදුණා. දැන් මේ තියෙන වර්තමාන ඵල වලින් අනාගතයට හේතු හදා ගන්නවා. එතකොට එතනදී ඒ හේතු හැදෙන නිසා එතන සන්ධිය ඵල හේතු සන්ධිය විදිහට දක්වනවා. දැන් මේ තියෙන වර්තමාන හේතු නිසා අනාගතයට මේ ඵල ඇති වෙනවා. ඒ නිසා මෙතන ඇතර මෙන්න මේ කොටස අපිට එතන දක්වන්න පුළුවන් මේ සන්ධිය නැවතත් හේතුඵල සන්ධියක් විදිහට. ඉතින් මේ විදිහට ගත්තොත් මෙතන පැහැදිලිව පේන දේ තමයි මේ අතීත හේතු නිසා ඇතිවෙච්ච වර්තමාන ඵල වෙනස් කරන්න බෑ. නමුත් වර්තමාන ඵල වලින් අනාගතයට හේතු හදන එකට බලපෑමක් කරලා මෙන්න මේ නැවත අනාගතයේදී නැවත නැවත ඇති වෙන්න පුළුවන් මේ ප්‍රතිඵලය වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා මෙන්න මේ ඵල හේතු සන්ධිය මෙන්න මේ සන්ධිය ඊටාම වැදගත් බුදුදහමට පදනම මේ පටිච්ච සමුප්පාදයේ චක්‍රය බිඳහෙලන්න මූලික පදන හේතුව මූලික හේතුව ලබා ගන්න මෙන්න මෙතනින්. ඉතින් ඒ නිසා මෙන්න මේ සන්ධිය තමයි අතිශයින්ම වැදගත් කාරණේ වෙන්නේ. ඊළඟට අපිට මේකේ ඊළඟ අවස්ථාවක් විදියට දක්වන්න පුළුවන් මේක මේ කාණ්ඩ කිරීමක් කරනවා මේ තියෙන පටිච්ච සමුප්පාදයේ තියෙන මේ මූලික කොටස් ඒ කාණ්ඩ කිරීම තුල නැත්තම් එකටම කියනවා මේක රාශි විදියට ඉදිරිපත් කිරීමක් කරනවා. එහෙම නැත්තම් කුලක විදියට ඉදිරිපත් කිරීමක් කරනවා. මොනවද ඒකට පදනම් වෙන්නේ? මෙන්න මේ කාරණා හතරමයි. අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල. ඉතින් එතෙන්දී ඒ ආකාරයට ඒ අවස්ථා හතරට මේ තිබෙන යුගල් 12න් පද තෝරලා එකතු කළා සමස්තය පද 20කින් ඉදිරිපත් කරනවා. ඉතින් එතන ඒකට මම මෙතන කාලය දීර්ඝ වෙන නිසා වීඩියෝ එක අනවශ්‍ය විදියට දීර්ඝ වෙන නිසා මම ඒක මේ වීඩියෝ එකේ කමෙන්ට් එකට
ඩිස්ක්‍රිප්ෂන් එකට මම ඒක සඳහන් කරනවා. ඒ නිසා අපි ඒ 20 ආකාරය නැත්නම් 20 30 ආකාරයෙන් පොඩ්ඩක් මෙතනදී කතා නොකර මේ පටිච්චසමුප්පාදයේ මෙන්න මේ කියපු ලක්ෂණ ටික මේ ඥානචිත්ත පටිච්චසමුප්පාද ක්‍රමයේ තුල සංසාරික වශයෙන් මේ භව අතර සම්බන්ධය විස්තර කරන තැනට විතරක් විස්තර කරලා මම නතර කරනවා. ඉතින් මෙතනින් එහාට පටිච්චසමුප්පාදේ යන්න තව වැදගත් කාරණයක් තියෙනවා. මේකේ අවබෝධයේ පැත්තෙම යොමු වෙච්ච එක තමයි මේ පටිච්චසමුප්පාදේ ණය ක්‍රමය දැන ගැනීම. ඉතින් ණය ක්‍රමය දැන ගැනීම කියන කාරණේ ගණිද්දී පටිච්චසමුප්පාදේ ණය ක්‍රම හතරක් ගැන සඳහන් කරනවා. ඒකත් ණය කියලා කියනවා. හැම වෙලාවෙම මේ අවිද්‍යාව කියන එකම හේතුව මුල් කරගෙන මේ මේ අවිද්‍යාවට මුල් වෙච්ච හේතු ටිකම තමයි පෙනී සිටින්නේ සංස්කාර විදියට. ඒ ටිකම තමයි නැවත පෙනී හිටින්නේ විඥානයේ විදියට. ඒ විදියට මේ එකම හේතුවකින් තමයි මේ කාරණය ඉදිරියට ගෙනියන්නේ. මේ භවයේ මේ චක්‍රය නැවත නැවත ඇති කරන්නේ. ඉතින් ඒක ඒකත් ණය විදියට හඳුන්වනවා. දෙවෙනි ණය ක්‍රමයේ විදියට නානත් ණය ක්‍රමය හඳුන්වනවා. එතනදී පෙන්නන්නේ එක අවිද්‍යාවම තමයි සංස්කාර විදියට පෙරලෙන්නේ. හැබැයි එතකොට ඒක ඒ එකම සිද්ධිය වුණාට ඒකත් ණය දිශාවෙන් එක එකක් වුණාට මෙතන සිද්ධි දෙකක් විදියට කියන්නේ කාරණා දෙකක් විදියට තමයි යන්නේ. ඒ සංස්කාරතික විඥාන විදියට යනකොට මෙතනින් ඒක මේ විදියට වෙනස් වෙනවා. ඒක තමයි නානත් ණය විදියට පෙන්නන්නේ. තුන්වෙනි ණය ක්‍රමයේ විදියට ව්‍යාපාර ණය විදිය කියන පෙන්නනවා. එතනදී පෙන්නන්නේ මේකට මෙතන ඕනකමක් නැහැ අවිද්‍යාවට සංස්කාර හදන්නේ. හේතුව නිසා මේක හැදෙනවා මිසක් මේක විශේෂ කරලා මේක හැදීම වෙන්නේ නැහැ. එහෙම නොවන නිසා තමයි මේකේ අනිත් පැත්තට මේකේ අවිද්‍යාව අඩු වෙනකොට මේවා එක එක අඩු වෙලා. ඒ කියන්නේ මේක අඩු වෙන පැත්තට යන්නේ. කුසල මූලික පැත්තට ගිහිල්ලා යම්දාක අව්‍යාකෘත කියන නිරෝධය පැත්තට යාම පවා වෙන්නේ. ඒ නිසයි කියලා මට මානසිකාර වෙනවා. ඒකට අපි කියනවා අව්‍යාපාර ණය කියලා. ඊළඟට අවසාන වශයෙන් එව ධම්මතා ණය කියලා දක්වන්නේ හැම වෙලාවෙම මේ හේතුන්ගේ ප්‍රතිඵල විදියට මේ එකක් එකක් ඇති වෙන බව. ඉතින් මේ විදියට අවිද්‍යාව මූලික කරගෙන තිබිච්ච පටිච්ච සමුප්පාදය ඒ අවිද්‍යාව අඩුවෙමින් ගෙවෙමින් මේක කුසල පැත්තට සංස්කාර හැදෙනකොට කුසල මූලික පටිච්ච සමුප්පාදයක් වෙලා යම් අවස්ථාවක මේ අවිද්‍යාව ප්‍රහාණය වෙන තරමට මේවයි නිරෝධය වෙන විදියට මේ පටිච්ච සමුප්පාදය සකස් වෙන්න ගන්නවා. ඉතින් මේ කියන පටිච්ච සමුප්පාද ක්‍රම වලින් මේකේ සම්පූර්ණ අවබෝධයට ගියන් පස්සේ ඒ සත්වයා පෘථග්ජන භූමියෙන් පටන් අරන් එතනින් මිදිලා මේ කුසල මූලික පටිච්ච සමුප්පාදයේ මට්ටමේදීම පෘථග්ජන භූමියෙන් මිදිලා සීක භූමියට ඇතුල් වෙලා මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න පටන් අරන් අවසානයේදී අවසාන මාර්ගඵලයේ රහත් ඵලයට ලක් වුණාම අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ බවට පත් වෙනවා මේ සත්වයාගේ මේ සැකස්ම. එතෙන්දී සිදුවන්නේ නිරෝධය. ඉතින් ඒ විදිහට පටිච්ච සමුප්පාදයේ මේ කියන සියලු ආකාරවලින් විස්තර කරන මේ මහා පුරුල් දර්ශනයක තමයි අපිට මේ පටිච්ච සමුප්පාදය කියන කාරණය ඇත්තටම මේ ධම්ම සංකල්පයේ අති උත්තරීතරයි. ඉතින් මේක මේ අයුරින් අවබෝධ කර ගැනීමම මේ සසරේ අපකල පෙර කල තුන් පින් ප්‍රත්‍යවීමෙන් උපනිශ්‍රේ වීමෙන්ම සිද්ධ වෙච්ච දෙයක් විදියට ඒකාන්ත වශයෙන් දක්වන්න කැමැති. ඉතින් දැන් මේ විස්තර කළ ආකාරයට බලන්න පටිච්ච සමුප්පාදය අපි මේ විදිහට නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් අපි නිවැරදි සුතමේ ඥානය ලබාගෙන එය අපි මානසිකාර කරනවා නම් ප්‍රායෝගික ජීවිතේට අපි සතිපට්ඨානය තුළ ඔබ දන්නා විදිහට අපි දන්න අපි එය භාවිත බහුලීකතා කරන්න සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවමින් අපි මේ සුතමේ ඥානය තුළින් ලෝකය දකින්න උත්සාහ කරනවා නම් ඒ අපිට ලැබෙන වැටහීම ක්‍රමක්‍රමයෙන් ඒක වර්ධනය වෙලා වැඩි වෙලා ඒක යම්කිසි විදිහට නුවණක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒතනින් අපිට පටිච්ච සමුප්පාදය තුළ මේ පරමාර්ථ ධර්ම බිඳ හේලම නාම රූපයත් නාමයත් වෙන් වෙලා
මේ රූප පරමාර්ථ ධර්ම සකස් වෙන ආකාරයේ හේතු නිසා ඇති වෙලා නැති වෙන ආකාරයේ ඒක ඊට අනුරූපව නැත්නම් ඒක ඒත් එක්කම මේ නාම ධර්මතා ඇති වෙලා පැවතිලා නැති වෙන ආකාරයේ දැක්කහම මේව රූප වශයෙන් නාම වශයෙන් නිවැරදිව වෙන් කරගන්න අර විදර්ශනා ඥාන දර්ශනයට යන්න හැකියාව ඇති වෙනකොට පටිච්ච සමුප්පාදයේ තුල මේ රූප පරමාර්ථ නාම පරමාර්ථ වල ක්‍රියා කිරීම මනාව පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි වීම තුළින් අපිට නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය කියන තැනට ඇති වෙන්නපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් නිවැරදි සම්මා දිට්ඨියට පත් වීමම තමයි අපිට මේ මාර්ගයේ ඉදිරියට යන්න ලැබෙන පිටිවහල. ඉතින් හැම වෙලාවෙම රූපය රූප පරමාර්ථ වල යථාර්ථය නිවැරදිව අවබෝධ කරගන්න තහම හැම වෙලාවෙම අපිට ඉතිරි වෙන්නේ නාම පැත්තෙන් නැත්නම් හිත පැත්තෙන් මේ රූප වලට මේ ධර්මතාව වලට දීලා තියෙන වටිනාකම නැත්නම් ඒවා උපාදානය කරගෙන ඉන්න බව තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අපිට මේ පටිච්ච සමුප්පාදයේ වටහා ගන්න අර උපාදානය අඩු කරගෙන ගිහිල්ලා යන තැනට අඩු වෙන තැනට මානසිකාර කරන්න භාවිතා බහුලිකතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ හරහා වෙන ප්‍රතිඵලය රූප අපි අභිධර්මයේ දුනකට දැනගත් නැහැ. හැම කෙනෙකුටම වගේ හේතු වාසනා ගුණය තියෙනවා මේ රූප පරමාර්ථ බිඳ හෙලා ගන්න, නාම පරමාර්ථ දැක ගන්න. නමුත් නාම පරමාර්ථ පැත්තෙන් හිත පැත්තෙන් තියෙන ඒ ඇති බව ලෝකයේ දකින ඒ සැබෑ ඇති බව නැති කරගන්න. දැන් මේ ඇති බව කියන එක කොහොමද ඇති වෙලා තියෙන්නේ? දැන් රූප පැත්තෙන් රූපය ඇති වෙලා නැති වෙලා යනවා. ඒ ඇතිවීම හා නැතිවීම කියන එක දැනගත්තට හිත පැත්තෙන් තවමත් ඒ රූපය තියෙන දෙයක් විදිහට අරගන්න තියෙන ස්වභාවය කියන දේ. රූපය ඇති වෙලා නැති වෙනවා. නමුත් හිත පැත්තෙන් ඒ ඇති වෙලා නැති වෙලා යන රූපය පුද්ගලෙක් හෝ නැත්තම් දෙයක් හෝ විදිහට තියෙනවායි කියලා ගන්න එක. ඒක හුරුවක්. සංසාරේ පුරාම අරගෙන ආව හුරුවක්. මෙන්න මේ හුරුව තවදුරටත් ඒකට ලොකු වීරයක් ඕනේ. එතනින් ඒක අඩු කරගන්න. ඒක අඩු කරගන්න පැත්තට යනකොට මේ රූප පැත්තේ තියෙන ඒ යථාර්ථය ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වෙලා නාමපත්තෙන් තියෙන ඒකට තියෙන උපාදානය ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන ගිහිල්ලා අන්තිමට යථාභූත දර්ශනේ මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙීමේ අවසාන යථාර්ථය එනම් උපාදනය නොවීම කියන එක. ඒක පුද්ගලයාගේ අනුත්පාදය වගේම ඒ පුද්ගලයා තිබිච්ච ලෝකයේ අනුත්පාදය කියන දෙආකාරයෙන්ම මේක වටහාගෙන මේ සංස්කාර ලෝකයේ යථාර්ථය සංකතය නිවැරදිව දැකගන්නමින් එතනින් ඒ අනුත්පාදයට යෑම නැත්නම් සංකතයට යෑම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒකට මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ මේ දැනගත්තදී සුතමේ වෙල ලබාගත් නිවැරදි සුතමේ ඥානයෙන් ඇත්තටම සුතමේ ඥානය තමයි ඒක නිවැරදිව දේ අපි ඒක නිවැරදි සුතමේ ඥානය කීමේ පදනමක් නෑ. ඇත්තටම සුතමේ ඥානය කියන්නේම මෙන්න මේ නිවැරදි දහම් විවරණය මේක අපි හරියට දැනගෙන භාවිතා බහුලිකතා කිරීමෙන් අපිට මේ කියපු තැනට සම්මා දිට්ඨියටපත් වෙලා එතනින් මේ මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා ප්‍රතිඵල ලබා ගන්න කියන පුළුවන් කියන තැනටම යන්න අපට හැකියාව තියෙනවා. ඉතින් මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතේ මේ ලැබිච්ච ෂණය අපතේ නොයම්. මම හැමදාම මගේ බොහෝ වීඩියෝ වල මතක් කරලා තියෙනවා සැරියුත් තෙරණුවන්ගේ සැරියුත් මහරහතන් වහන්සේගේ අවවාදය. ඉතින් මේ මොහොත අපතේ නොයම්. සංසාරයත් එක්ක සංසන්දනය කරා මේ මොහොතක් වෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතේ මේ ලැබිච්ච අවස්ථාව අපතේ නොයම්. මාර්ගයේ ගිහිල්ලා යම් කිසි ප්‍රතිඵලයක් ගන්න තැනට අපි ගිහි වෙන්න පුළුවන්. මම වගේ ගිහියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පැවිදි ජීවිතයක් ගත කරන උතුම් ජීවිතයක් ගත කරන නැඹුරු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒ ඔස්සේ අපි හැමෝම
ගිහි පැවිදි ભેදයන් නැතුව මේ මාර්ගයෙන් ගිහිල්ලා මේ ප්‍රතිඵලය ලබාගෙන මේ බුද්ධ ශාසනයේ ජයග්‍රහණය කරගන්න අපි හැමෝම උනන්දු වෙමු. ඉතින් ඒක තමයි අද මේ වැඩසටහනේ සමස්ත ඉදිරිපත් කිරීමේ සාරාංශය. ඉතින් මම හිතනවා ගුරුතුමා අපිට දීපු දහම් පරියායයට දහම් සංග්‍රහයට යම් සාධාරණයක් මගේ ඉදිරිපත් කිරීමෙන් ඉටු කළා කියලා. ඉතින් මේ පුණ්‍යානුමෝදනාවත් මෙතනින් මා පෙර සඳහන් කර සියලු පාර්ශ්වයන්ට ලබා දෙමින් මෙතනින් මගේ ඉදිරිපත් කිරීම අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු 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 තෙරුවන් සරණයි. සාදු 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 හරිම උත්තරීතර විදියට එතුමා මේ දහම් දේශනාව සකස් කරලා තිබුණා. අතිම උත්තරීතරයි, අතිශය ගාම්භීර විදියට. ඒ කියන්නේ අතර මමත් ආසයි තමුන් පින්වත් පිරිස දහම් දේශනාවක් කරනකොට බොහොම නිහඬියාව අහන් ඉඳ, මොකද මට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්. තමුන්ට සතියකට වරක් දේශනාවක් අහන්න හෝ එහෙම ලැබුණට මට පරිසම්පාද දේශනාවක් ඔය ආකාරයෙන් අහන්න ලැබෙන්නේ කලාතුරකින්. එතකොට දැන් සතියකට සැරයක්, දැන් මේ කාලේ සතියකට එක සැරේ ගන්න අහන්න ලැබෙන. ඉතින් ඒක මට ලොකු දෙයක්, මට ලොකු ප්‍රීතියක්, දහම් ප්‍රීතියක්. ඒක නිසා කොපමණ කාලය වැය වුණත් එතනට යම් ආකාරයක මම ඒක බොහොම ප්‍රීතියෙන් ඇහුවා. ඒක තමයි දහමේ දින දහම් රසය උරා ගැනීම කියන කාරණේ. ඉතින් ඒක ඇතුලේ තාමත්ම හරවත් විදිහට මේක ගලපලා තිබුණා. ඉතින් උත්තරීතරයි ඒ ක්‍රමවේදය. කොහොම හරි මම හිතනවා මේ ආකාරයට දහම ගලප ගත්තා නම් මනස තුළ ඔබ අප සැමෝම මේ බුද්ධ කාලේ අපි මිනිසෙක් විදිහට අපි අපේ සියලු කෘත්‍යයන් ඉටු කරවගේ තමයි මට නම් පෙනෙන්නේ. මේ ආකාරයට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් නම් තරම් මේ දේශනාව, දේශනා මාලාවෙන් ලැබෙන මේ ඇත්තටම පටිච්චසමුප්පාද දේශනා පිළිබඳ හොයුවා ගොඩාක් පොත්පත් තිබෙනවා, ඊට පස්සේ දේශනා තිබෙනවා. නමුත් මේක මේ මෙන්න මේ විදිහට පිරිසක් බිහි කරන්න අවශ්‍ය, මේ වගේ කෞශල්‍ය තියෙන පින්වතුන් බිහි කරන්න අවශ්‍ය ප්‍රත්‍ය අඩුපාඩුවක් තිබෙනවා. දැන් ඒ අඩුපාඩුවත් මේ දේශනාවලින් සකස් වෙන, මේ විදිහට පවත්වන දේශනාවලින් දැන් සකස් වෙන බව පේනවා. දැන් බලන්න ක්‍රමානුකූලව අපි 3 දෙනෙක් මේ දේශනාව මේ විදිහට සකස් කළා. අති උත්තරීතර විදිහට 3 දෙනාම මේ දේශනාව සකස් කරලා තිබුණා. හරියම උත්තරීතරයි. ඒක තමයි අවශ්‍යතාවය, ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක නිසා අපි ඉවසීමෙන් මේ කාර්ය කළ යුතු වෙනවා. කෙසේ වෙතත් අපි අද දේශනාව පටන් ගන්නවා සරච්චන් වහන්සේගේ උත්තරීතර දේශනාවයි. අපි ගිය සතියේ සරච්චන් වහන්සේගේ දේශනාව ඇසුරු කරගෙන පරමාර්ථයට නැමිලා පරමාර්ථ දෙසට හැරිලා දේශනාව සකස් කරා. ඒකට අනුරූපීව අපි අපේ චන්දවිමල අපේ හාමුදුරුවන්ගේ පොත ඇසුරු කරගෙන, පොතට අනුකූලව අපි කතා කරගෙන ගියා.